ගුරුරුන්ගේ වසර ගණනාවක සිට පවතින වැටුප් විෂමතා ගැටලුව විසඳන ලෙස ඉල්ලමුනේ වෘත්තීය සමිති සංධානයේ අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇත්තේ. ආණ්ඩුවට අපි තීරණය කළා දැනෙන ආකාරයේ උත්තරයක් ලබා දීලා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන්නට ඕනේ කියන. මේ මොහොත වෙනකොට අපට ලැබෙන තොරතුරු අනුව 80%ක් රටේ සමස්ත ගුරුවරු විදුහල්පතිවරු සේවයට වාර්තා කළා නැහැ. අද දවසේ වෘත්තීය ක්‍රියාමාර්ගය අතිශයින්ම සාර්ථකයි. දෙවෙනි පුරා පාසල් වලට සාමාන්‍ය පරිදි සිසුන් පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා. අද ඉස්කෝල ගන්නවනේ. උගන්නනවා ගන්නනවා. හායි ස්ටේක් කිලිගේ. ගුරුසංගම් ආරම්භ කර ඇති වැඩවර්ජනය වතුකරේ අසාර්ථක වූ බව ඒ ගුරුසංගම් පවසනවා. අද සමහරු උත්ති සංගම් වල අසනීප නිවාඩු දාන්න කියලා ඉල්ලීම් කරලා තිබ්බොත් වතුකරේ සියලුම පාසල් සාමාන්‍ය විදිහට පවත්වාගෙන යනවා. ඒගොල්ලන්ගේ වැඩවර්ජනය අසාර්ථකයි. ලංකා ගුරුසේවක සංකමේ ලේකම් ජෝසප් ස්ටාලින් වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. අද දවසේ අපි දන්නවා මේක ඉතාම සාර්ථක වෙලා නැති ක්‍රියාමාර්ගයක්. මේක ගුරු සහ විදුහල්පතිවරු තමයි පැවති රජයෙන් වැටුපත් දිනාගත්. අයවැය විවාද දවසේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා දැවැන්ත උද්ඝෝෂණයක් කළා. විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ආණ්ඩුව රුපියල් මිලියන 46ක් අවශ්‍යයි කියලා ඉදිරිපත් කළත් නමුත් ඒක ලබා දුන්නේ නැහැ. ඒ අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරමින් සිටියදී තමයි අද සහ හෙට දවසේ වැඩවර්ජනයක් සඳහා අසනීප නිවාඩු වාර්තා කිරීමක් සඳහා යම්කිසි කණ්ඩායමක් කතා කරලා තියෙන්නේ. මේ ක්‍රියාවලියේ පැහැදිලිවම කියන්න ඕනේ ලංකා ගුරු සංගමේ, ලංකා ගුරු සේවා සංගමේ, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමේ, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමේ, ජාතික විදුහල්පති සංගමේ, මේ වගේ මේ ගුරු විදුහල්පති සන්ධානයේ ඉන්න වෘත්තීය සමිතිවල නම් අවභාවිතා කරලා ඉතාම කැත විදියට ගෙනිච්ච ප්‍රචාරයක් තමයි තියෙන්නේ.